දර්ශනීය කඳුහෙල් හා මිටියාවද්ද සදාහරිත රමණීය වෘක්ෂලතාදියෙන්ද පහත් මිටියාවත්වල කොළපැහැයෙන් බැබලෙන්නා වූ කොයමද පියවි ඇසට නම් අදහන්නට බැරි තරම් අමරණීය ආශ්වාදයක් සුන්දරත්වය සෞන්දර්යය ශෝභාව සිත් කළු බව ගම්පල නගරයට ආභරණයක් වූ මුහුදු මට්ටමේ සිට අඩි 3565ක් උස මේ ගිරි ශිඛරය නමින් අම්බුලුවාවයි අම්බුලුවාව නම පටබැඳුණු ආකාරය පිළිබඳව ජනප්‍රවාදයෙන් කියවෙන්නේ බොහෝ දිය ඇලි මෙම කන්දේ තිබුණු බවත් උදෑසන හිරු කිරණ මේ දිය දහර මත පතිත වූ විට දුර සිට බලන්නෙකුට එම දර්ශනය දිලිසෙන රිදී තැටියක් ලෙස පෙනුන බවත් මෙහිදී ජලය යන්නට අඹද උල්පත් යන්නට උළු යන්නද එක් වී අඹ උළු අම්බුළු වී පසුව අම්බුළුවාව නම් වූ බවයි සමහරුන් කියන්නේ මේ කන්දේ බෙහෙවින් නෙල්ලි එහෙමත් නැත්නම් ඇඹුල් ගස් තිබුණු නිසා නෙල්ලි කැලේ යන අර්ථයෙන් අම්බුළුවාව නම් වී පසුව අම්බුළුවාව වශයෙන් නම පටබැඳුණු බවයි කඳු සිරසටම යා හැකි වෙන පරිදි අලුතෙන් සෑදූ කිලෝමීටර් 3ක් දිග මාර්ගය කන්දේ සිරි නැරඹීමට එන දේශීය හා විදේශීය සංචාරකින්ට ගමන් පහසුව සලසනවා පමණක් නොවේ අපූරු අත්දැකීමක්ද වෙනවා නුදුරු අනාගතයේදී කඳු මුදුනටම යා හැකි වෙන පරිදි විදේශීය රටවල දක්නට ලැබෙන ආකාරයේ කේබල් කාර් යෙදවීමටද සැලසුම් කර තිබෙනවා නානාවිද හැඩයින් හා චරිත ලක්ෂණවලින් හෙබි මේ වනතුරු විද්‍යාඥයින්ගේ ඇස නොගැසුණු අම්බුලුවාවේ ශාක ප්‍රජාව මිනිස් ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා ක්‍රමානුකූලව යොදා ගැනීම පිළිබඳ පරේක්ෂණ පවත්වන්නන්ට පාරාදීසයක් මල්බරින් නැමෙන මල් වර්ග හා විවිධ පැහැයෙන් යුත් මනරම් විසිතුරු පැලෑකි මෙහි ක්‍රමවත්ව වගා කිරීමෙන් පුෂ්ප උයනක් බවට පත් කිරීමට දැනටමත් කටයුතු යොදා අවසන් අම්ලය කන්දේ ශාක විවිධත්වයක් තියෙනවා වගේම මේ සතුන් අතර ඉන්නුත් ඉතා වැදගත් ජෛවවිධ්‍යත්වයක් තියෙන ස්ථානයක් ශාක සහ සත්ව විවිධත්වයට අමතරව කඳුමුදුනට පෙනෙන භූගෝලීය විවිධත්වයත් හත්පසින්ම පෙනෙන කඳුවැටිවල දර්ශනයත් අතිශයින් ආශ්චර්යාත්මක අත්දැකීමක්. අර අර බතල ඉගල අන්න නකල්ස් කඳුවැටිය අර අලගල්ල නේද මෙයා? හනි හන්තානක් පේනවා. සිරිපාදී පිදුරු තලාගලයි මෙතන පේනවලු. දැන්නම් මීදුමට වැහිලා වගේ. ඔයා දන්නවද? ලංකාවේ කඳු ඔක්කොම එක තැනක ඉඳලා බලන්න පුළුවන් තැනක් තමයිලු මේ අම්බුලුවාව. ස්වභාවික සම්පත් ප්‍රදර්ශනයේට පමණක් නොව වලාකුළු හා වර්ෂාව ඇතිවීම, පාංශු නිර්මාණය, කඳු හා වනපෙත් අධ්‍යයනය වැනි පරිසරය හා සම්බන්ධ විවිධ අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීමට මෙහි කටයුතු යොදා තිබෙනවා.